ඉන්දියන් සාගරයට ආසන්නේ ඇට්ලාන්ටික් සාගරයෙන් වට වූ වසර 4,337ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අමුතු දිවයිනේ ළඟ එන මැතිවරණේ ගුණ්ඩචන්දුව Joke with Genu. අයිබෝන් කියලා පිළිගන්න ඔබ වැඩසටහනට අපිට අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම අද වැඩසටහනට අවිල්ලා ඉන්නෙත් අපේක්ෂකෙක්. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. කොහොමද රැලිය? දෙක්කන රැලි. ආන රැලි. දකුණ අතට නිල රත. මල්වාන චූටි මාමලගේ රම්බුටන් අතට ගියාවන්. හැම තරම එක යාට රත. මේන් රැලි. අපි ජනතාවට පණිවිඩයක් දුන්නා. සලිත වුණා, බය වුණා, හිඳාඩිය දැම්මා. හිඳාඩිය විතර නෙමෙයි මහදාඩියක් දැම්මා. ඇඟ හිර වැටුණා, අකුල් වැවුලුවා, බඩපපුව දාලා ගියා. අම්මපා. කාගද? ප්‍රතිවාදීන්ගේද? ප්‍රතිවාදීන්ගේ නෙමෙයි නංගි, මගේ. මමගේ ජීවිතේ වගේ සෙනඟක් දැකලා තිබුණේ. අකුල ඩකඩ ගාලා වැවුලන්න ගත්තා. අප දැක්ක රැලියේ ෆොටෝස්. විශාල ජනගහක්. අන්න ඒකනේ. මම දැනගත්ත මේ වගේ ජනගහක් ගලයි කියලා. ඒක නිසාම ඒ පිටනේ පුරා මම ෆොටෝග්‍රැෆර්ස් 70ක් 80ක් දාලා හිටියේ ෆොටෝස් ගන්න. එච්චර කියන්නේ මෙහෙමයි. ඉතින් මගේ ආසාවනේ ඒක. මුළු ග්‍රවුන්ඩ් එක පුරාම ෆොටෝග්‍රැෆර්ස් 70ක් 80ක් ෆොටෝ ගහද්දි ක්ලික්ස. ඔව් ඔව්. නංගි 70ක් ක්ලික්ස. මේ මුළු වටේම මේ ශබ්දය දෝංකාර දුන ජනතාවගේ අත්ප්‍රසන්නාදී වගේම මේ ෆොටෝස් ගන්න ක්ලික්ස් ශබ්දය. ඉතින් මේ ෆොටෝස් එකේ කරන් ගිල මං ගෙදර තියන් බලනවා. ඒක බලන පස්සේ මාර ගැම්මක් ඇඟට එනවා. අන්න ඊට පස්සේ ඇඳට තියෙන බංකු කෑල්ල, ඒ බංකු කෑල්ල සල්ට ඇදලා ගන්නවා. ඇදලා නම් මං තනියෙන් කතා කරපා. ඒක තමයි මගේ සන්තෝෂේ. ඔබ සැප මගේ සතුටයි. ඔබතුමා දක්ෂ කතිකෙක්. අතීතයේ ඉඳන් එහෙමද? පැහැදිලිවම. මම තමයි සිංහල ජීවත් වෙච්ච කෙනෙක්. මම ජීවත් වුණේ උක්තාක්‍ය අතත් එක්ක. මම ජීවත් වුණේ සමාන පද විරුද්ධ පදත් එක්ක. මම ජීවත් වුණේ නිපාත සමාස උපසර්ග එක්ක. මම ජීවත් වුණේ විශ්මයාර්ථ ධ්වනිතාර්ථත් එක්ක. අපේ තිබුණම අනියමාර්ථේ අසම්භාව්‍ය ක්‍රියා. ඒක නම් ඇත්ත. මගුලක් කතා. සමහර තැන් තැන් වල කතා වෙනවා මේ ඔබතුමාගේ රැලියට මේ මොන්ටිසෝරි ළමයියාවා කියලා. මොන්ටිසෝරි ළමයින්ම හිතුවද මේ මම කතන්දරාත කියලා. මොන්ටිසෝරි ළම. රැලියට පෙර හිටපු ඔබ සහ රැලියට පසුව අද මෙතන සිටින ඔබ අතර වෙනසක් තියෙනවා. පැහැදිලි වෙන සත්‍ය බලන මතක තබා ගන්න. මොකද ඒ? සුගර් පොඩ්ඩක් නැගලා. රැලියට කලින් 135ට සුගර් තිබුණා. දැන් 157යි. මේ දවල් බත් එකත් එක්ක මං තෙඹ කොළ කෑව බර බර ගා. ඔබතුමාලා කියන්නේ ඔබතුමාලට දිනන්න පුළුවන් කියලාද? දර කල්පනා කළා බල. මං අහන්නේ ඔබතුමාගෙන් ඔබතුමාලට දිනන්න පුළුවන්ද? කෙලින් උත්තර ඇත. ඒක තමයි මං කියන්නේ. හොඳට කල්පනා කළා බල. අපිට මේක උත්තරයක් ඕනේ. ඒක තමයි උත්තරය තමයි. දැන් උන්නංගි ගෙදර යනවා නම් ගිහිල්ලා හොඳට කනවා නම් කාලා. ඔය නිදාගන්නේ පොර කල්පනා කළා බලන්න. ඇත්තම ඉන්දියන් සාගරයට ආසන්නේ ඇට්ලාන්ටික් සාගරයෙන් වට වූ වසර 4,337ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අමුතු දිවයිනේ ළඟ එන මැතිවරණේ ගුණ්ඩචන්දුව. Joke with Genu.